මේකත් එක්තරා ආකාරයක පරීක්ෂණයක්. මේ මගින් විශේෂයෙන්ම උදේවරුවේ ඇති වෙලා තියෙන මාර්ග තදබදයට විසඳුමක් ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි රාජගිරියේ පාර්ලිමේන්තුවේ බස් ප්‍රමුඛතා මන්ත්‍රීව රාජගිරියේ පාර්ලිමේන්තු මන්සන්ධියේ ඉඳන් ආයුර්වේද මන්සන්ධියට තිබිච්ච එක අපි තාවකාලිකව අත්හිටෙව්වා. ඒ පාලමේ යටකොටසේ තිබෙන සංවර්ධන කටයුතු නිමව වහාම අපි ඒකත් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත අපි නැවත අවධාරණය කරන්න ඕනේ මේ රටේ අද තියෙන මේ මාර්ග තදබදයේ ගැටලුව විසඳා ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන්, බස්රිය දුම්රිය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ දෙසට අපි පියවර තබනවා. අපි ඉදිරි කාලයේදී විශේෂයෙන්ම සහල් දුම්රිය පද්ධතිය අඳුන්වා දීම පිළිබඳ වැඩ කටයුතු කිරීම මේ වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. 2023 වෙනකොට ඒ කටයුත්ත යම් ප්‍රමාණයකට අවසන් කළා. ඒ පිළිබඳ අලුත් අත්දැකීමක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වසරේ අපි බස් ශීඝ්‍රගාමී ක්‍රියාවලිය සඳහා පියවර තබන්න අපි අදහස් කරනවා.